ඒ තමයි යාළුකම්. ඒ ගැන තමයි අපි කලින් කතා කළේ. යාළුවව පෙන්නලම අපි පටන් ගත්තා. ඒ යාළුකම කොච්චර ලොකු හයියක්ද අපිටත් වැඩසටහනට තවත් එළියක්නේ. රටක්ම ආදරය කරන ආදරණීය සිනමා වේ අපි බොහොම ආදරයෙන් දකින සම්මානනීය සිනමා රංග වේදිනියක් ධනංජය බණ්ඩාරගේ හොඳම ඉහළිය විදිහට අද මේ ආසනේ වාඩි වෙලා ඉන්නවා. ආඩම්බරයි වගේම අයිබර්න් කියලා සංගීතක් එක්ක පිළිගන්නවා. ඒ යාළුකම් කොහොමද පටන් ගන්නේ ධනංජය? ඔකේ. ඇත්තරම දැන් අවුරුදු 21ක් 22ක් 22ක්. ඔව් 22ක්. ඊට ඉස්සෙල්ලා මම හිතන්නේ ඒ කියන්නේ මම ධනංජය වඳුර ගන්න එහෙමයි. එතකොට ඒ කාලේ මම කසාද බඳින්න ඕන මාස 6ක් 7කට විතර කලින් ඒ 2001 මුල් භාගයේ මේ මට දෑන් කෝල් එකක් දීලා කිව්වා මේ සංගීත පානදුරේම හරිම දක්ෂ ළමෙක් ඉන්නවා මේකප් වලට මේ හැරිස් මාමත් එයාව කම්පිටිෂන් එකක මේ විනර් කෙනෙක් කරලා තියෙනවා මේ හරිම දක්ෂයි පානදුරේ ළමෙක් මේ මෙහෙමයි මේ වඩපුලන්ද වෙඩින් එකට ඉස්සලා දැන් මම සාමාන්‍යයෙන් බ්‍රයිඩල්ස් එහෙම කරන්නේ නැහැ බ්‍රයිඩල් ෆොටෝග්‍රාෆ්ස් එහෙම මම කරන්නේ නැහැ ඉතින් වඩපුලන්ද මෙයාට මෙහෙම මේ මේකප් එක කරලා මේ අඳලා බ්‍රයිඩල් මේකක් කර ෂූට් එක කරන්න දෙන්න කියලා ඊට පස්සේ ඉතින් මට විස්තරේ පොඩ්ඩක් කිව්වහම දැන් එයාගේ අම්මව මගේ තාත්ති දන්නවා බිකස් දෙන්නම පානදුරේ මේ ෆොටෝග්‍රැෆික් ඇසෝසියේෂන් එකේ ඉන්නවා ඉතින් ආන්ටිව දන්නවා මගේ තාත්තිත් දන්නවා ඉතින් ෆැමිලි එක දැන් තාතලා මේකලම් දැන් මේ ෆැමිලි එක මෙහෙමයි කියන එක දන්නවා නමුත් මට හම්බුලා නැහැ ධනංජයව එතකොට ඉතින් තරුණ ළමයි දක්ෂයි කිව්වා ඉතින් මං කෝ ආරයි මං පින්තූරේ කරලා දෙන්නම් නෝ ප්‍රොබ්ලම් කියලා ඒ අවුරුද්දේ මං හිතන්නේ හොඳම ජනප්‍රියම නිලිය අවුරුදු දෙකම සම්මාන දෙකම හම් වෙලා ඒ පීකත් එක ඉන්න දවස්වල I was like කමන්න මම ඒක කරලා දෙන්න එහෙම කියලා ඊට පස්සේ මං ගියා දයන් ගාවනේ දයන් ගාව අපි යන්නේ දයන් ගාව ඉට් ඉස් සම් හම්බුණාද ඔව් ඇයි මෙෂර්මන්ට්ස් මෙෂර්මන්ට්ස් වලට ඇයි මම පළවෙනියට මොකලන් ගෙදර ආපු දවසේ ගෙදර හොරු බින්දලා එහෙම දෙයක් උනාද එහෙම ඉවත් පොලිසියෙන් ඇවිල්ලා මෙයාගෙන් අහලා තිබ්බා මේ මෙයාවත් සැකද කියලා ඒ කියන්නේ ගෙදරට ඇවිල්ලා ගියාට පස්සේ ඔව් හොරු බින්දලා තිබ්බේ එතර මුල් කාලේ ඉඳන් පොඩි හරි සැකයක් තිබුණා සංකල්ප දැන් එතකොට ධනංජය කියන්නේ ශේෂ්ත්‍රේ නවකෙක් සංගීත කියන්නේ එවනකොටත් සම්මානනීය රංගන ශිල්පිනියක්. දැන් මේ ධනංජය මොකද හිතුනේ මේ වගේ සම්මානනීය රංගන ශිල්පිනියක් මේ විදිහට ලස්සන බ්‍රයිට් කෙනෙක් කිරීම ගැන මුල්ම කාලේ බය වුණේ නැහැ මම අර කිව්වේ ඒ කාලෙත් මගේ එහෙම බය වුණේ නැහැ ඒ කියන්නේ ඒ කියන්නේ මෙයාට ඒ කියන්නේ වැඩේ කරන්න බය වුණේ නැහැ හැබැයි මෙයාට බයයි මොකද මෙයා ෆාමෝ සීනියර් සහ එයා ඇත්තටම සංගීත කියන කෙනා ඒ කියන්නේ මං දැන් මං තනියෙන් ඉගෙන ගත්තු කෙනෙක් නෙමෙයි මම මෙයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ කියන්නේ සංගීත ඒ දැන් බලන්න අද එයා ලස්සනට ඇවිත් තිනවා එයාට පුළුවන් තනියෙන් ඇඳ ගන්න දැන් මම ඒ කියන්නේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයාව හැමදෙස්සම මම අඳිනවා කියලා නෑ අවුරුද්දෙම ස්පෙෂල් ඉවෙන්ට්ස් කීපයකට විතරයි මම සංගීතව එහෙම මේ හැරන් මේකප් කරන්නේ ඩ්‍රෙස් කරන්නේ මම මගේ ලයිෆ් එකේ වැඩියෙන්ම මං අඳලා තියෙන්නෙත් මෙයාව ඒ කියන්නේ මට මගේ ඇස් දෙක පියාගෙන මෙයාව අඳින්න පුළුවන් ඒ වගේ නමුත් ඒ කාලේ මෙයාගෙන් තමයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ කොහොමද කරන්න කියන එක ඉතින් මුල් කාලේ අඳිනකොට පොඩ්ඩක් එක්සයිට්මන්ට් එකක් තිබ්බා කරන්න ගියාම හැබැයි පළවෙනි දවසේම මම කරන දේවල් සහ මං පාවිච්චි කරන ප්‍රොඩක්ට්ස් දැක්කහම මං හිතන්නේ එයාට හොඳ සෙන්ස් එකක් තියෙන කෙනෙක්නේ එයා මාව රීඩ් කරා. ඒ කියන්නේ දැන් S2 මම මට මම මේකප් පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න මේක අත්‍යවශ්‍ය කරනවා. අවුරුදු 16 ඉඳන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හොඳම කට්ටියත් එක්ක තමයි මම වැඩ කරේ මේකප් වලට, හෙයාර් මේකප් වලට. ඉතින් එතකොට මං
මගේ පුරුද්දක් තිබ්බා මම හැමදාම මම මේකප් කරනකොට හැම දෙයක් ගැන මම මට ඉගෙන ගන්න අවශ්‍යතාවය තිබ්බා. ඉතින් ඒක හින්දා යා මේකප් ඔක්කොම සියලු දේ ෆැෂන් හැම දෙයක්ම මම ඉගෙන ගන්නේ. ඒ ප්‍රොසෙස් එකේමයි මම හැමතිස්සෙම හිටියේ. ඉතින් එතකොට මෙයා මගේ මූණ ස්ටඩි ඒ කියන්නේ දැන් කෙනෙක් මගේ මූණ ස්ටඩි කරලා මේකප් කරන එකයි ඒකලා ඉගෙන ගත්ත දේ කොහොමටත් මූණේ ගන්නෙ. එහෙම ඉන්නවා මේකප් ආටිස්ට්. ඒ කියන්නේ ඉගෙන ගත්තේ මෙතනට රෝස පාට ගාලා මෙතනට කළු පාට ගාලා මේ චීක් බෝන් එක මෙතනින් මෙතනට දානවද ඒක නะ ඉගෙන ගත්තේ ඒක තමයි හැමෝටම කරන්නේ. නමුත් මේකප් ආටිස්ට් කෙනෙක් කියන්නේ මූණ ස්ටඩි කරලා ඒ මූණේ ස්ට්‍රක්චර් එක අනුව තමන්ගේ ආට් එක වෙනස් කරන්න ඕනේ. එයාට ඒ මූණට ගැළපෙන්න. දැන් ඉතින් දනු මුලේ ඉඳන්ම ඒ කියන්නේ පළවෙනි දවසේම මගේ ඇස් දෙක ඇඳපු විදිහෙන් ෂේඩ් කරපු විදිහෙන් I liked it. මට ඒ වෙලාවෙම කැමති වුණා. ඉතින් මම සාමාන්‍යයෙන් අතර මාව ටිකක් සන්තෝෂ කරන්න අමාරු වෙයි. ඔව්. ඒ පැත්ත අමාරුයි. හරි. එම්කෝ මම සියසියක් කැප වෙන හින්ද මගේ වැඩේට මම බලාපොරොත්තු වෙනවා මාත් එක්ක වැඩ කරන කට්ටියට ඒ වගේම කැප වෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ වැඩේට උනන්දු වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක නිසාම හැමතිස්සෙම ස්ටෑන්ඩඩ් මම හැමතිස්සෙම බලන දෙයක්. ඒක හින්දා ඉතින් දනුගේ පළවෙනි දවසේම ඒ ෆිනිෂ් එක මල් බොකේ එකේ ෆිනිෂ් එක ඉතින් මම අතර ගත්තාම මේ පැත්ත බැලුවා පිටිපස්ස බැලුවා. ආ ඒ කාලේ මල් ඒක හැදුවෙත් මම. ඒ මල් බොකේ එකේ ෆිනිෂ් එක I liked it. එතකොට මටීරියල් විතරක් නෙමෙයි සම්පූර්ණ එක සම්පූර්ණ එක. කියන්නේ දැන් පේන්නේ මේ ටිකනේ. මේ පැත්තේ මම අල්ලන් ඉන්න පැත්ත මට විතරයි හා දැනෙන්නේත් මට විතරයිනේ. ෆොටෝග්‍රාෆයක් විතරයි මේක. ඒත් ඒ ෆිනිෂ් ඒ නිමාව මම කැමතියි. එතකොට ඇඳුම මහලාගෙන ආපු එකේ නිමාව ඒකටත් මම කැමතියි. ඉතින් ඒ වෙන් තමයි අපිට හිතා ගන්න පුළුවන් ඒ ළමයා කොයි වගේ ගමනකටද මේ ලෑස්ති වෙන්නේ කියන එක. ඉතින් හැබැයි මම එක දෙයක් කියන්න හරිම විශේෂයි. එදා ඒ අවුරුදු 21කට දෙකකට කලින් එදා මම ඒ දැක්ක උනන්දුව ඒ කැපවීම මම අදටත් දැකෙනවා. මම හිතන්නේ දනු එහෙම වෙනස් වෙලාම නැහැ. ඒ කියන්නේ දැන් ධනංජය බණ්ඩාර කිව්වහම ඒකේ මම දැකලා තිනවා එයාගේ මේ මේකප් ටියුටෝරියල් එකක් දැම්මහම ඕවර් 100 200,000 views. හරි. එහෙම වෙලත් එතකොට දැන් මම ධනංජය බණ්ඩාර කියලා ඉන්න පුළුවන්නේ. නමුත් නෑ. අදටත් මම මොන හරි දෙයක් අපි ෆොටෝග්‍රාෆ් වෙ පින්තූරයක් කරනවා හරි අලුත් දෙයක් කරමු දනු කියලා කිව්වොත් එයා කරන රිසර්ච් එක දැන් මම දන්නවා අපේ ඩිස්කෂන් එකට එයා කියන දේ එයා කොච්චර ඒක ගැන ස්ටඩි කරලාද මෙතනට එන්නේ කියලා. ඉතින් මම ඒක දනුගේ දකින් හරිම විශේෂ දෙයක්. දනුගේ දියුණුව හා ඒ කැපවීම මට වචන නැහැ විසර්. මම හරිම ආදරේ ඒ දෙයට. එයාගේ ප්‍රොෆෙෂන් එකට එයා තියෙන ගරුත්වය හා කැපවීම. දැන් ඔය දැන්නේ අහගෙන ඉන්නේ ඕක. ධනංජය බණ්ඩාර කියන නව යෝන් වයසේ ඉන්න පොඩි කොල්ලට එදා සංගීතා වීරරත්න වගේ කෙනෙක්ගෙන් ඒ වගේ කමෙන්ට් එකක් හම්බ වෙනකොට මොනවද මුල් දවසේ මම දුන්නද මන් දන්නේ නැහැ. දුන්නා. අර බොකේ කියන්නේ මොනවද කියන්නේ? නෑ. මට කිව්වා ඔයා මෙහෙම කරන්න ඔයාට මෙහෙම කරන්න පුළුවන් මේ මට ඒ කියන්නේ ඔයා මම වැඩ කරලා තියෙන සීනිය අයත් එක්ක ඔයාට මාර හොඳ ටැලන්ට් එකක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ එදා අඳුරගත්ත පාර සංගීත මම අත්හැරියේ නෑනේ. එයා මම අත්හැරියේ නෑ. ඒ කියන්නේ එයාගේ ගයිඩ්ලයින්ස් තමයි හැම වෙලාවෙම දුන්නේ මේක මෙහෙම කරන්න මෙහෙම. කියන්නේ මට ගෙදරින් අම්මගෙන් ලැබෙන හැරිස් මාමගෙන් ඒ ලැබෙන ගයිඩ්නිකෙන් පස්සේ මගේ ඩ්‍රයිව් එක ඩ්‍රයිව් කරන්න ඕනේ විදිහට මගේ ඊළඟට මගේ ලයිෆ් එකේ ඊළඟ බෙස්ම පාර්ට්නර් වෙන්නේ සංගීත. ඉතින් එයා තමයි මට මෙහෙම කරන්න. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් පළවෙනි අවුරුදු 5 විතර යනකම් එයාගේ මූණ අල්ලන්න දෙන්නේ නැහැ මට. ඒ කියන්නේ දැන් මම බලන් ඉන්නවා කවද මට මූණට ෆවුන්ඩේෂන් එකක් දාන්න දෙන්නේ කියන එක. මූණ අල්ලන්න නෑ බේස් එක. ඒ කියන්නේ මූණේ ෆවුන්ඩේෂන් එක දාන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා එයාගේ මූණ ගැන දන්නවා. එයා තමයි දාගන්නේ. ඒතකොට ඉතුරු වැඩ ටික තමයි මම කරන්නේ. ඇස් දෙකයි ලිප්ස් මේ ලිප්සුයි ෂේඩින්ග්ස්ුයි කොණ්ඩෙයි ඒ ටික තමයි කරන්නේ. හැබැයි යාගේ ෆේස් එකේ බේස් එකේ අල්ලන්න දුන්නේ නැහැ. දැන් මම බලන් ඉන්නවා කවදද මට ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තිබුණාද? එහෙම නෙවෙයි. මම ඉගෙනගෙන තියෙන එක ෆවුන්ඩේෂන් එක ෆවුන්ඩේෂන් එකෙන් තමයි මේක බ්‍රේක්.
මූණක් ලස්සන කරන්නේ ෆවුන්ඩේෂන් එක තමයි. ඉතින් ඒකනේ ෆවුන්ඩේෂන් කියන්නේ ෆවුන්ඩේෂන් එක උඩනේ හදන්නේ හැමදේම. ඒ ෆවුන්ඩේෂන් එක නැති වුණොත් හරියන්නේ නැහැ. ඉතින් අර මට මම පුරුදු වෙලා තිබ්බේ මම ෆවුන්ඩේෂන් එක ඉගෙන ගත්තේ ලංකාවේ මං හිතන්නේ හොඳම මේකප් ආටිස්ලාගේ. ඉබට අංකල්ගෙන් නන්දසේන අංකල්ගෙන් ඩෙරික් අංකල්ගෙන් මහිත රූපවාහිනියේ සෑහෙන අවුරුදු 30ක් 20ක් විතර වැඩ කරා ඩෙරික් අංකල්. ඉතින් ඒකලංගෙන් තමයි මම ෆවුන්ඩේෂන් ඉගෙන ගත්තේ. ඉතින් ඒතර ඒකලං නිකම්ම ෆවුන්ඩේෂන් එක ගානව නෙවෙයි. ඒ පාට ගාන්නේ ඇයි මගේ මූණ ෂේඩ් කරන්න ඕනේ කොහෙද? මගේ මූණ වෙනස් වෙන කොතනද? හැමෝගෙම මූණ වෙනස්කම් තියෙනවනේ. මේ හැම දෙයක්ම මට කියලා දීදී තමයි මට ෆවුන්ඩේෂන් එකත් කියලා දුන්නේ. ඉතින් මට තිබ්බේ මම එහෙම තමයි ෆවුන්ඩේෂන් එක කරන්න ඕනේ කියලා. ඒකත් එක්ක දැන් ඒකත් එක්ක ෆවුන්ඩේෂන් එක කරලා දුන්නාම ඊටු ටික දනු කරා. හැබැයි දවස් දෙකක් ෆවුන්ඩේෂන් එක යාම දැන් මම කරන්නම් කියලා එයා දැම්මහම මට තේරුණා යස් ඒ කියන්නේ එයා ඒ ෆවුන්ඩ් එයාගේ එයා ඒක හරියට ස්ටඩි කරලා හරියට කරනව නේද කියලා. ඊට පස්සේ මේකප් ට්‍රෙන්ඩ්ස් වෙනස් වෙනවානේ. මේකප් ට්‍රෙන්ඩ් අපි පටන් ගත්තේ ක්‍රේලෝන් වලින්, මැක්ස් ෆැක්ටර් වලින්, ස්ටික් ඇන් ෆෑන් කේක් ඒ දේවල් වලින්. අද අද වෙනකොට ඒවා නැහැ. අපි ඉස්සර ක්‍රීම් ගන්න නැහැ මූණට මේකප් දාන්න ඉස්සර. අද වෙනකොට මොයිස්චරයිසර් හැමදේම අලුතෙන් දාලා ප්‍රයිම එකක් දාලා තමයි මේකප් එක දාන්නේ. එතකොට මේකප් ට්‍රෙන්ඩ්ස් හැම එකක්ම වෙනස් වෙනකොට දනු මං අද දනුගෙන් ඉගෙන ගන්නවා ෆවුන්ඩේෂන් එක දාන්නේ කොහොමද. අද කාලයට වෙනස් වෙන ට්‍රෙන්ඩ්ස් අද මම දනුගෙන් ඉගෙන ගන්නවා. දැන් වෙන මොකක් නොකරත් බේසික් කරගෙන යන්න එනවා. ඇත්තටම දැන් අද උදේ මම මේකප් දානකොට නෑ දැන් මොකද එයා එයාගේ යුනික් ස්ටයිල් එකක් හදාගෙන තිනවා. That is his. ඉතින් එතකොට ඔක්කොම ඉස්සලා ඇහැ කරලා මේ මේ ඇහැ සම්පූර්ණ මේකප් එක කරලා තමයි ඊටු ටික ෆවුන්ඩේෂන් එක දාන්නේ. දැන් අද උදේ මම හන්නේ මම දනුගේ ප්‍රෝග්‍රෑම් එකට යන්නේ. ඒ කියන්නේ දනු මේකප් කරන විදිහට මම මේකප් කරනවාද කියලා ඇහැ ෆවුන්ඩේෂන් එක දැන් මට පුරුදුත් නැහැ. නමුත් ඒ විදිහට මේකප් එක දාගෙන නෑ මම ස්ටඩි කරා. ඇබ්සලියුට්ලි ස්ටනින්. Good job today. ඒ හොඳට ඉගෙනගෙන තියෙනවා නේද? Yes. සහ ඇත්තරම නේද කාලෙකට පස්සේ සංගීතක්කව දැක්කම වුණත් තවමත් මීට සෑහෙන කාලෙකට කලින් දැක්ක වගේමත් ඉන්නවනේ දනංජය නේද? Of course. ඒක ඒක ඇත්තරම ඒක ඒකේ ලොකු ක්‍රෙඩිට් එකක් මම දනුට දෙනවනේ. මගේ අම්මි නැති වෙන්නේ ඉස්සලා අම්මි හැමතිස්සම දනුට බයිනවා මම මොන සයිස් එකෙන් ආවත්. ඒ කියන්නේ මම මහත් වෙනවා කෙට්ටු වෙනවා මෙච්චර කෙට්ටු වෙලා නැහැ සෑහෙන කාලෙකින්. නමුත් මම මොන තරාතිරමෙන් ආවත් ධනංජය දන්නවා මාව හරියට මූණ මේකප් වලින් කෙට්ටු කරලා ෂේඩ් කරලා ෂේප් කරලා අන්දන සාරිය අන්දන විදිය ටෙක්නික් එකත් මගේ ඇඟේ ලස්සනක් පේන විදිහට අන්දලා යවන්න. ඉතින් අපේ අම්මා බයිනවා ධනු වත් මේ සංගීතය මෙහෙම ලස්සන කරන්නද කරේ නවත්තන්නේ. එතකොට එයා එයාගේ ඇඟ ගැන ප්‍රවේසම් වෙන්නේ. මොනේ හොඳට බයිනවා. ඒතර මේ කාලේ මෙච්චරම කෙට්ටු වෙන්න විශේෂ හේතුවක් තිබුණාද? ඔව් මම මගේ 50 වෙනි උපන්දිනය සැමරුවා දැන් ඇත්තටම ඉවරයි. ගිය සුමානේ ඉතින් ඒකත් එක්කම මම තව ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. කර්තව්‍යයට තමයි ඇඟේ සිහින් සිරුරක් ඇති කරගන්නත් අවශ්‍යතාවය තිබ්බේ. ඉතින් ඒක තව ප්‍රොජෙක්ට් එකක්. ඉතින් ඒ දේවල් එක තමයි අවුරුදු ගාණක් කියවල අන්තිමට කොහම හරි ගිය අවුරුද්ද රිදිරෑක් මේකප් කරනකොට කිව්වා මම අද අන්තිම දවස වට මේකප් දාන්නේ වා කෙට්ටුන් නැත්තම් මං වට මේකප් දාන්නේ නැහැ මීට පස්සේ. ඒක හිට වෙන විදිහත් මං හිතන්නේ අහගන්න ආසය ඇත්තේ නේද අපි බලාගෙන. ඔව් ඈත. ඒක විතර මගේ වැඩ සටහන අදිනවා. දැන් අපි ඒකත් පොඩ්ඩක් කියන්න. පොඩ්ඩක් කියමු. ඇත්තටම මගේ මම ට්‍රේන් කරේ ටිරොන් වික්‍රමසිංහ. ට්‍රේනින් එකෙන්ම තමයි ඒ කියන්නේ වර්ක් අවුට් එකයි ඩයට් එකයි. කිසිම අමතර දෙයක් ඒ කියන්නේ එක එක කතා නම් මටත් කනට ඇහෙනවා මං කරා කියලා ඒ හැමදේම බොරු.
ඒක මම දන්නවා ඒක මම බිස්නස් එක දෙනවා නම්බර් 1 එයාගේ ඩිසිප්ලින් එක මේ ඒ කියන්නේ මගේ ස්ටාෆ් එකත් එවිඩන්ස් කරනවා සාමාන්‍යයෙන් ආවහම කේකුයි ඔක්කොම කන එක්කෙනා I think මුකුත් දුන්නට කන්නේ බොන්නේ නැහැ එයා ඒ අවශ්‍ය වෙලාවට විතරක් කෑවා එයාගේ ඩිසිප්ලින් එක සංගීත කියන්නේ යාට හිතුවොත් හිතපු දේ කරන්න පුළුවන්. එයාට ඒක වැටෙන්න සෑහෙන්න කාලයක් ගියා. ඒක අපි කොච්චර කිව්වත් එයාට ඒක හිතෙන්න කාලයක් ගියා. 100% යාගේ ඩෙඩිකේෂන් එකයි ටිරොන්ගේ පර්ෆෝමන්ස් උයි තමයි එතන තිබ්බේ ඒකේ තියෙන. Because ඒක ට්‍රේනින්. කියන්නේ අත්‍යවශ්‍යම මම හිතන්නේ අපේ වයසට ආවම ඒ වයසත් එක්ක ගියන් කෑම විතරක් පාලනය කරලා කෙටු වෙන්න ගියාම පුඩි අවලක්ෂණයක් එනවා. මොකෝ ඒ අපි තරුණ ළමයි නෙවෙයි අවුරුදු 20 25 නා කෑමවලින් විතර පාලනය කරලා කෙටු වෙන්න පුළුවන්. නමුත් දැන් අවුරුදු 50ක් එනකොට මම හිතන්නේ අත්‍යවශ්‍යයි හොඳට ව්‍යායාම කරලා ඒ ව්‍යායාමත් එක්ක කෑම පාලනය කරන්න. ඒ ව්‍යායාමට සරලන විදිහට අපේ හැමත අපේ ඇඟට අපේ වයසට අවශ්‍ය වෙන විදිහට පෝෂණය අරගෙන හොඳට ව්‍යායාම කරාම තමයි ඉතින් හරි විදිහට කෙටු වෙන්න පුළුවන්. ඉතින් ඒ 100%ක්ම මට ඒ ප්ලෑන් එක හරියට ඇඳලා හරි විදිහට මාව ගයිඩ් කරලා කරේ ටිරාන්. ඉතින් ඒකත් එක තමයි දැන් මම හිත මාස දැන් මේ මාසෙ මම පටන් ගත්තේ. අද වෙනකොට මම මෙතන ඉන්නේ. ගොඩක් දැනෙන්න දැනගන්න ඕන ලා තිබුණ දෙයක්. මම ඇහුවේ. ඔව්. හැබැයි කොයි පෙනුමෙන් හිටියත් කොයි ශරීර ප්‍රමාණයෙන් හිටියත් දරංජේ හැමදාම ලස්සන කරා. ඒකත් කියනවා. ඒක ඒක ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ මිනිස්සුන් සමහර මම පින්තූරේ Before and after pinture දැම්මහම නෑ සංගීත වා ඉච්චර මාතර හිටියේ නෑ මං කෝ නෑ මං හිටියා නෑ නෑ අපි දැකලා නෑ මං ඒක ඇත්ත කාටවත් දකින්න නැති වෙන විදිහට හැම ෆන්ක්ෂන් එකකටම යනකොට දනු මාව අන්දල යව්වේ එහෙම මහතක් නුපෙනෙන විදිහට හා ඉතින් මම ඊට පස්සේ මේ කියන්නේ මම සාමාන්‍ය අඳින ඇඳුම් උනත් ඒ ෆැෂන් සෙන්ස් එක තියෙන හින්දා ඒක හරියට ගයිඩ් කරගෙන මගේ කියන්නේ ශරීරයට සුදුසු විදිහට හැඩ එය පෙන්වන විදිහට ඇඳුම් නිර්මාණය වෙලා තිබේ. හැබැයි ඉතින් ඒ ඇඳුම් මගේ ඇඟ නෙවෙයි. ඒ සියල්ලත් එක්ක යාළු මිත්‍රකම් අතරේ වෘත්තිමය වශයෙන් කියන්නේ වෘත්තිකයින් දෙදෙනෙක් මේ ක්ෂේත්‍රයේ සහ මේ ක්ෂේත්‍රයේ ක්ෂේත්‍ර දෙකේම ඒ යාළුකම් එක්ක අපි තවදුරටත් කතා කරමු.